දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ ආකාරයක්ක්ෂමතාව ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකය දැන් ජෝසප් ස්ටාලින් කියන්නේ රුසියාවේ හිටපුූ ඒ කාදිපති පාලෙකෙක්. හෙමත් නැත්නම් ආක්ඥාදායකෙක් මේ ආකඥාදායිකයා වටා කතා ගොන්නයි. ඇත්තට මොය සමහර කතා සනාතකිරීම සඳහා මේ ඉතිහාසගත ශක්ෂි නැති බව වාර්තා වෙනවා. නමුත් සමහර මේ කරූරතර කතා මේ ජෝසප් ස්ටාලීන් කියෙන ඔය රුසියානු ආකඥාදායකයක් වටාම ගෙතිලතිබීම විශේෂයි එක අමතක කරන්න එපා හොදේ සමහර කතාවසේ ඇත්තටම කියන්න හදන්නේ මේ පාලකයාගේ. රිස්සන් මලේච්ච් කරූර බව තමයි. ඔය එක් දහ සමසය විස්්ස සහ එක්දසම් සේ පණහා අතර සෝවේට් සංගමය පාලනය කළ මේ බිහිසුුණු ඒ ආධිපතියා ජීවත්ව සිටියේදී ඔහුව විවේචනය කලා නම් ? එදිනම හෝ ඉට පසු දිනම ජීවිතය අනිවාර්රයම අහිම්මි වනු ඇතිකයා තමයි සඳහන් වෙන්නේ. ස්ාලින්ගේ ප්‍රතිරූපේට හුගේ නමට හානිවන දෙයක් ප්‍රකාශ කළ අයට බොහෝවිට මර්ණ දඩුවම හෙමත් නැත්නම් සිරදඩුවම ලැබිලා තියෙනවාම තමයි. හොඳේ Josephෝසප් ස්ටාලින් ඇත්තටම මිලියන ගණනාවක් මිනිසුන්ගේ ගාතකෑ බවටයි අදතුන් විශ්වාස කරන්නේ ැ ඔබ කල්පනා කරන ඇති ඇයි මේ හදිස්සේම ජෝසප්ස්ටාලින්ව තෝරගෙන ටෙලිවියකයක් ලියන්න කියේලනේද. මොකද ඔහු සම්බන්ධ සමහර කතා එක්කු ප්‍රබන්ධ එමනැත්තම් කටකතා. නමුත් ඒ වනාට මේ ප්‍රබන්ධ සහ කටකතා නිර්මාණය තුළ ඔහුගේ කාලේ කරු රත්තේ සහ ලේච්චත්වේ හෙළි දරවවන බම තමයි අපතේරම් ගත යුත්තේ. ඔය එකට කදිම උදාහරණයක් තමයි මේ හොලෝඩෝමර් සාගතේ. ඒකට කියෑනෙ හොලෝඩෝමර් සාගතය කියෙලා. යුක්්‍රේන වැසියන් ලක්ෂ හතලිහකට පමණ මරණය උර්ුම කරදුන් මේ සාගත කතාවෙන් ජෝසප් ස්ටාලීන් හඳුන ගන්ට පුළුවන්. මේ සාගතය හඳුන්වන්නේ රාජ්‍ය අනුමැතියලත් සාගතයක් ලෙසයි. හර්ද ස්වභහවික හේතුවක් නිසා ඇතිවුුණෙකක් නෙවෙේ. ඔය එ දහ සමසය තිස් දෙකේදී යුක්්‍රේණ ගොවීන්ව ඉලක්ක කරගෙන තමයි මේ මෙහුම ජෝසප් ස්ටාලීන් ක්‍රියාත්මක කළේ. එක්දා සමසය තිස් දෙකේ නොෑම්බර් වන විට ඔය යුක්්‍රේණයේ නිෂ්පාදනය වෙලා තිබුණු දහ්‍යවලින් තුනේෙන් එකකටත් වැඩි ප්‍රමාණයක් බල හත්කාරයෙන් එකතු කරන්න පටන්ගත්තා හරිද අන්තිමට යුක්‍රන ගොවීන් ලක්ෂ දෙකක් විතර යුක්‍රේණය දාලා පලායනවා සමහරු දේශසීමමාවලදී ආයි අල්ලගෙන අරගනයෙනවා අන්තිමට යුක්‍රේන වැසියන් ලක්‍ෂ හතරියකට විතර කුසගින්නේ හිමින් හිමින් මිය අන්ට සිද්ධ වෙනවා හරද එදා මේ රජය ඉල්ලූ විට ඒ තම දාහන්නේය දුන්නේ නැති යුක්‍රන ගොවින්ව සැලපී රාජ්‍ය ද්‍රෝහින් ලෙස හරිද එම තමස්ටාලින්න් ඔය හරියට මේ දැන් අද අපට වෙලාති ඉන්න තේකන නේද. පඩියදීල ඒකෙන් කාල අය බදුලෙසත් අරගෙන ඔය ඉතිරිටිකටත් තව මොකක් කරියකක් ගහුවන නේද. අපේ කෑමෝවලට ඇඳුම් පැළදුම්ඹට බෙත් පෙත්තටත් ගහලා අපිත් තුූර්ලගන්නව වනේද. මේ ඉන්නෙ ස්ටාලිල්ලම තමයි. ැ ඊටත් වඩා ඔය ස්ටාලිින් වටාගේතුුණන් අපපුරු කතාාවක්තිය. නහොදේ ඔය දසක් මේ ස්ාලින්න් කුකුලෙකුව අරගෙන ආවලු. ඇවිත්තුගේ පිහාටු එකින් එක උගුල්ල ඇදල ගලවල දැම්මලු. අනේ කොකුල ලේ ගලමින් කෑගසමින් මුල්ලක් කොයාගෙන දුවල ගිල්ල බිම වකුටු වෙලා දංගලනවාලු. එවෙලාවේ ස්ටාලිින් මේ කුකුල ලඟට දාන්නේ අහුරක් දැම්මල. කොකුල සියල්ලු වේදනාවන් අමතක කරලා අනේ දැන් දන්නේ ඇට කනවාලු. ග හමතනම ේ ගලනවා අරද ඉට පස්සේ ස්ටාලීන් මකද කරලා තිෙන්නේේ ඒදාන්නේෙ ඇට අරණකම්පාරක් වගේ හිමීන් සිරය බිමදිගේ හීනියයට විසරවා හැරයාලු දැන්ගේ ධාන්‍ය පාර දිගේ අනේ මේ කුකුල. එදාාන්නේ කකාන්තිමට මැවිල්ල නතරවුණේ කාලඟද තමන්ගේ පිහාට ගලවල දාපු ජෝසප ස්ටාලීින් ළංගමයි ඒ වෙලාවේ මේ ජෝස ස්ටාලීන් මෙන්නට මෙහෙමකිව්වාලු. . මිනිස්සු කුකුලන් වගේ ඔවන්ගේ පිහාටු ගලවා දැමුවත් වේදනාව අමතක කරලා ආය එන්නේ ඒ අත්පා උගුල්ලා දැමූ අප ලංගටමයි ඒකට තමයි දේශපාලනය කියන්නේ මෝඩ මිනිස්සුන් පාලනය කිරීම කෙතරම් පහසුද හරි ලේසි ඔබ ඔවුන්ට කොපමන වේදනාවක් දුන්නත් ඔවුන් ඔබ දෙන වටින්නේ නැති සංග්‍රහය නිසා ඔබ පස්සු පසම එනවා නේ තමයි ෝප ස්ාලින්න් ආක්ඥාදාකැගිතිේරිේ. ජෝ් ස්ටාලින් කුකු ලගේ පිහාටු ගලෝප කතාව මේ රුසියානු ප්‍රබන්ධ කතාකරුයෙකු වන චිංගීස් අයිත්මාත වගේ නිර්මාණයක් කියල තමයි සඳහන් වෙන්නේ හැබැයි මේ කතාව ඇන්දිලා තියෙන්න්නේෙම ස්ටාලින්න් ලඟ හොඳේ එක ප්‍රබන්ධයක් බව කියවුනත් මතකතියාගන්න ඔයයු ක්‍රේණය ලක්ෂ හතලියකට විතර කෘත්‍රිම සාගතයකින් මරණය අත්කරදුන් වෙලාේ ස්ටාලීන් ඒ මරණ ගැන කීපු වචන ටික එක ඇත්ත. ඒ තියෙන ඉතිහාසේ. ඔවු ඒ කේදවාචකයක් නමුත් මරණයනෝහොදෙක් ම සංඛ්‍යලේකනයක් විතරයිනි මරණයානු සංඛ්‍යලයකනයක් විතරයි. ඒතමයි ඒ කාධිපති ආකඥාදායකින් හිතන ක්‍රමියෙන්. හරද මිනිස් සුමෝඩයි. එහෙම තමයි හිතන්නේ. හරද අපිම රට විනාශ කරලා, අපිම හොරාකාලා, අපිම උන්ට බදුගහලා, අපිම උන්ගේ බිහෙත්්ටික නැති කරලා, අපිම උන්ගේ ලයි් බිල වතුරබිල වැඩි කරලා, අපිම රට බංකොලොත් කරලා, අපිම උගේ තෙල්වල මි වැඩි කරලා, අපිම උන්ට උපියනවිට බද්ධ ගහලලා නේද. ගෙලට මද්දහිර කරලා. අපිම උන්ගේ පිහාටු ගලවලා ලේගලන ජීවිතයක් කුන්ට දුන්න. හැබැයි දැන් ඒවුුණට අපි හල්කිලෝ දහයක් හරි විස්සක් හරි බෙදුහාම උන් අපිටම චන්දේදීලා ආයේ අපිටම බලේ දෙනවා කියලා. එහෙම තමහිව ඒ කාධිපති ස්ටාලිල්ල හිතාගෙන ඉන්නේ. හොඳේ එහම තමයි මේ අපේ ජෝස ස්ටාලල්ලත් ඉතිං දැන් අද වැඩකරමින් ඉන්න කියලා ටෙලිවකිය අවසන් කරනවා හැබැයි හිතන තරම් ලෙසි නැති බව මතක් කරමේ.